ආදරණීය සහෝදර සහෝදරියනි කොරෝනා වෛරසය නම් COVID-19 පිළිබඳ මේ අද උද්ගත වෙලා තියෙන තත්ත්වය දිනෙන් දිනම භයානක අතට හැරෙමින් පවතිනවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල බොහෝ දෙනෙකුට මේ රෝගය වැළඳී බොහෝ දෙනෙක් මරණයට පත්වීම නිසායි. මේ පාලනය කර ගැනීමට තාමත් බෙහෙතක් සොයාගෙන නැහැ. මේ තත්ත්වය ඉතාමත් භයානක විය හැකි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී විශේෂාකාරයෙන් මේ ලෝක ව්‍යසනය ඉදිරියේ මනුෂ්‍යයන් වශයෙන් අපට කරන්නට පුළුවන් හැම ශක්තියක්ම යොදලා මේ දේ කරන්න උත්සාහ කළා. ඒ අපිට මනුෂ්‍යයන් වශයෙන් සම්පූර්ණ කරගන්න බැරි බව පැහැදිලි. මේකට දේව ආධාරය අවශ්‍යයි. දේව ආශිර්වාදය අවශ්‍යයි. ඒ නිසා අපි ඒ ආශිර්වාදය ඉල්ලාගෙන මහා කන්නලව්වගේ දෙන්නට තීරණය කළා. එදා දෙවන ලෝක මහා සංග්‍රාමය කාලයේදී ජපානය විසින් ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම කොළඹ වරායට සහ ත්‍රිකුණා මලයට බෝම්බ හලපු ඒ සිද්ධියට පස්සේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ජපාන් රජය සැලසුම් සහගතව කටයුතු කර බවට පැහැදිලි වුණා. ඒ වෙලාවේදී කොළඹ අගරදුගුරුතුමන්ව සිටි ජාන් මරි මසොන් කියන අගරදුගුරුතුමා එදා විශේෂාකාරයේ පොරොන්දුවක් දේව අම්මාට දුන්නා. වීලා එතුමියගේ පිහිට ආධාරය කන්න ලව් කළා මේ රට බේරා ගන්න කියලා. ඒ අනුව මේ යුද්ධයේ එකත් සමගම වාගේ නතර වෙලා ඒ උවදුරින් ලංකාව බේරී ගියා. ඒ වෙලාවේදී ඒ අගරදුගුරුතුමා එතුමියට දුන් බාරයක් පොරොන්දුවක් අනුව අද අපේ තේවත්තේ ජාතික බැසිලිකාව ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවට කැපගන්න ලද ජාතික බැසිලිකාව අප සතුව තිබෙනවා. මේ බැසිලිකාව මේ දේව අම්මාගේ ඒ යැදුමට සමන් දීමේ විශේෂ සංකේතයක්. ඒ නිසා එය අපව දිරිමත් කරන්න. ඉතින් මේ තත්ත්වය ගැන කල්පනා කරලා මා සිතුවා අපි මේ දේව මෑණියන් වෙතට මේ අවස්ථාවේදී නැවත වරක් යා යුතුයි කියලා. මේ ඉල්ලීම ඇය ඉදිරියේ තබන්නට. ඇය තමයි අපගේ ස්වර්ගීය මැදහත්කාරිය. එතුමියට කරන්න බැරි කිසි දෙයක් නැහැ. තමන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ උදව්ව නැතුව. දේව අම්මා කෙරෙහි ඇති ඒ ආදරය ඉස්මතු කරමින් දේව අම්මා අපට දක්වන ආදරය ගැන විශ්වාසය තබමින් අපි මේ අවස්ථාවේදී කල්පනා කළා එතුමිය ඉදිරියේ මේ රට වෙනුවෙන් විශේෂ යෙදුමක් කරන්න. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය විසින් අපි එතුමියගෙන් මේ විශේෂ ඉල්ලීම කරන්නට තීරණය කළා. ඒ සඳහා මා කොළඹ අගරදුවතුමන් ලෙස එතුමියට යම් ආකාරයක පොරොන්දුවක් දෙන්නට තීරණය කළා. ඒ වාගේම අපි එතුමියගෙන් ඉල්ලා සිටිනවා මේ රට බේරා දෙන්න ආදරණීය අම්මේ. මේ රට බේරා දෙන්න මේ ව්‍යසනයෙන් අපේ සියලුම සොහොයුරු සොහොයුරියන් ගලවා දෙන්න. මුළු ලෝකයම නිදහස් කර දෙන්න. මේ සඳහා අවශ්‍ය බේත් හේත් සපයා ගැනීමට නිෂ්පාදනය කිරීමට සුදුසු එන්නතක් සොයා ගැනීමට අපේ විද්‍යාඥයන්ට උදව් කරන්න. මේ අප්‍රේල් මාසයේ 3 වන දවසේ එනම් භික්ෂෝප සිකුරාදා උදේ 11ට තේවත්තේ ලංකාවේ අප ස්වාමිදුවගේ බැසිලිකා පරිශ්‍රයේදී අපි මේ විශේෂ ඉල්ලීම ඇයට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඇඳිරි නීතිය නිසා ඔබට එහි පැමිණිය නොහැකි. නමුත් ඔබට එක දෙයක් කරන්න පුළුවන්. අපි දේවස්ථානවල සීනුව නාද කරනවා දවල් 11ට. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ රදගුරුතුමන්ලා සහ අපි එකතු වෙලා ඒ දේව අම්මාට ඒ කරන කන්න ලව්වට ඔබට නිවස්වල සිට ඒ විවිධ මාධ්‍ය ජාලයන් හරහා ඔබට මම ආරාධනය කරනවා මේ යාඥාවට සහභාගී වෙන්න කියලා. ඔබේ පවුල්වල සියලු දෙනා එකතු වෙලා ඔබේ නිවසේ තියෙන පොල්තෙල් පහන එහෙම නැත්නම් ඉටිපන්දමක් පත්තු කරලා ස්වාමින් වහන්සේ ඉදිරියේ දේව අම්මා ඉදිරියේ මෙනෙහි කරමින් භක්තිවන්තව
මෙන්න මේ පිළිවෙතට සහභාගී වෙන්න කියලා ඒ කරන කන්නලාවට සම්බන්ධ වෙන්න කියලා.